ගෙන ආපු හැටියට තමයි වැඩේ සිද්ධ වෙන්නේ කියලා හිත හදාගෙන හිටියම දෙයියෝ දෙන්න හිතාගෙන එන්න විදියට දෙයි මල්ලි හේයි කුචු කුචු ගාන නැතුව නිදිය ගන්නවා කොහලෝ මෙහෙන් මකුණෝ එහෙන් ග්‍රීස්මේ ඊයස තම්සල බණත් කියනවා මොන කරුමයක්ද මේක නිදිය ගන්නවා කො महत्वे මේ මරණ එකට මගුලකටවත් එලියට දාන්න නැතුව ඇතුලේ තියන් හදලා මේ ගහෙන් gediyenna වාගේ නන්නාඳුන පළාතකට යනකොට මූ ඒ කොහොම යහ ගහයිද කියලා හිතන්න බෑ සුදුහාමිනේ. ඔයා නිකන් කතා කරන්නේ දනකෝ 6-4 නොතෙරන පොඩි දරුවෙක් ගන්නට දාලා. කසාද බඳින වයස ඉලන්දාරියකේ අනිත් එක දනුක එයාගේ ඕන කමට ওই ගමන ගියා මිසක් අනුලලගේ ඕන කමට ගිය ගමනක් නෙමෙයි. දැන් කොහොම කොහොම හරි ගමේම සජ්ජුණවත් එක අන්තිමට මිනිමරුවෙක් වුණා. නිස්කාරණේ සහගහන කතා කියලා පව් පුරව ගන්න එපා මහත්තයෝ. මිනිහක් මරනවා තියා හයියෙන් කතා කරන්න පුළුවන් දරුවෙක්ද? දැන් එතකොට ඔය කේස් එකට දනුකව රිමන් කරුවේ පොලිස් කාරින් ගැගේ අමාරුට. ඒ ළමයා ඒ ගෙදරට යනකොට අර උන්ද මැල්ල පැයකටත් වැඩිලු. උසාවියට තීන්දුවක් දෙන්න කාලයක් එපා. ඒකයි කවුරු කරේ. හරි හරි හරි. ඒක එහෙමයි කියලා පැත්තකට දාමුකො. එතකොට ඔය අවුරුදු 28 උන්ද ඉන්න තැනට ඔය ජාමිට මේක රින්ගන්ඩිගේ භාවනා පන්තියකට ඌ අතරින්න ඕන මෙතන සිද්ධුනේ ඒකම තමයි ඒ කොයි හැටි උනත් කමක් නැහැ
මේ ඩිංග දොහේ අපේ කාට ගෙදරට වෙලා ඉන්න කියනවා මොනව හරි කරන්න තියෙන දෙයක් තියෙනවා අපිට බලලා කරන්න බැරියයි මොනව බලලා කරන්නද ඔන්න උදේම අල්ලලා එක කොළඹ ගියා කොළඹ ගියා ඇයි තු දුහාමිනේ මට වෙල කිද්දුවේ නැත්තේ මොනවට පුදන්නද ඇයි ඔයා කිව්වේ එළි වෙනකන් ඇහැරලා හිටියා කියලා අරත් මෙහෙම වෙලාවක ඒ දරුවට පුළුවන් ද මග හරින් පුළුවන් උනත් බැරි උනත් එයාට ඒක කරන්න වෙනවා සුදු හාමිනි මොකද අපි ත්‍රෙදි අඳින මිනිස්සුනේ නින්නා කවුද කියලා බලන්න ඕ කෙදරි ඇයි කියලා අහන්නද හලෝ ඔන්නෝ අපේ මිනිහට පොඩ්ඩක් දෙන්න කොහොම ඉන්නවක තාත්තා ඔයාව ඉල්ලනවා ඉතින් ඇයි කියලා අහන්න කොහොම ඉන්න ඔන්නෝ පොඩ්ඩක් අයිය නතර කළා මේ කාන්ස කරලා ඉන්න කියන කරන දෙයක් ඒ මිනිස්සු ඉන්න තත්ත්ව ගැන හිතලා කරන්න කියන්න මහත්තයෝ නැත්තම් අපි සනුවරේ පිටින්ම දෙපා සත්තු ගන්නට වැටෙනවා උදත් තමු මගෙන්වත් නාහ මොනවද මේ කරන පිස්සු වැඩ ඈ මොන පිස්සු වැඩ මිනි හෝ ඔක මිනි මරුවා මේ වෙලාව අපි මොන දේ කළත් කරන්න ඕන අපේ මූණ දැලින ඔබෑවින්න තාත්තේ මම මේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ මේ මං වාහනේ නතර කරලා වුණාට පස්සේ තාත්තට කෝල් එකක් දෙන්න मनुष्यों मैं कभी इधर तीव्र चले। खत्मी उन्हें के लिए मटन था मैं हिता गाने पे। निम्ना, आइए मैं इतने दिन सरकार एक पितर है। अनेक अपो इधर होल लंड किया मैं मनुष्य हैंगिंग कराने मिनी मारो एक के न। एक तेरुंग गाने को। චර කිව්වත් මේ වෙච්ච දේවල් අමතක කරලා දාලා ඉන්න කියලා මේ ගෑනට තේරෙන්නේ නැහැ නේ බං මුන් හරියට නිකම් මේ මනුස්ස ආත්මයක් ලැබුවොත් හැපින්නේ වගේ නේ මම කියන්නේ මචං මොන හරි ප්‍රශ්නකදී ගෑණික් වුණාම පොඩ්ඩක් ආදරණීය වෙන්න එපා නේ ඒක රේක ආදරණීය වෙන්න ඕනේ උඹුනේ ඈ ඔබ මා ආදරණීයයි බෑ ආදරණීය බව වැඩි වෙන මේ ඔක්කොම ප්‍රශ්න ගෑණි විතරද ආදරණීය වෙන්න ඕනේ? මිනිහා වෙන්න ඕනේ නැද්ද? මේ ලෝකෙ දෙන කුප්පඩ ඔක්කොම කරලා. හ්ම් හත් පොලේ ගාගෙන ඉන්නා මිතර ගෑණි ආදරණීය බව කතා කරා. ඡන්දේම උඹේ මේ බයිර වෙන එකක් ගන්න හිට තිතනවා. අංජුලගේ මොකක් හරි පළෙල්ලව උඹේ අතර අහුවෙලා කියලා. බරක කෑවේ උඹ. ඒකයි ඔය කොහොල්ලේ. මචං ඉස්සෙල්ලම උඹ උඹේ හිතට එකඟව වරද පිළිගනි ඒක තමයි ෆස්ට් තින්ග්
මොකද ප්‍රශ්න නිරාකරණය කරන්න මුලින්ම තියන්න ඕනේ පියවර ඒක. ඊට පස්සේ අංජුලාට ඒ වරද අමතක වෙන විදිහට ජීවත් වෙන්න වැඩ කරපන්. බබා පැටියෝ සුදු මැණික මගේ ලූණු බික ඔය මොන මොනාද කියලා ටිකක් උස්සලා තියපන්. ඒතර මුන් ලව එන්ජිමක් නැති කෝච්චයක් වුණත් අද්දන්න පුළුවන් මං. එලිසගේ වැඩේට අද අංජුලම බැහැලා වගේ. දැන් ඉතින් නඩුවක් සමග වරුවක් ෂුවර්. දින තත්ත්වයට කොහොම වුණත් දනකෝ මිනිමේ රූට් නම් පැටලෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වුණත් වෙන්න පුළුවන්. මිනිමරෝ එයා දන්නවද නැද්ද කියන එක ගැන තමයි. හේ ගෑනිට ඉඳලා තියෙන මිනිසුන්ගේ තරමට මිනිමරෝව හොයන් ලේසි වෙන එකක් නේ. ඒ වෙනකම් මේ ළමයා දුක් විඳින්නද? මුලින් කරන්න තියෙන්නේ කිසල් වියදම් කරන ගාණක් වියදම් කළා මේ ළමයාව පැත්තකට කරන එක. අංජුලා කියනා වගේ මේක කවුරු ගසින් කියලා රෙන්න වැඩ තමයි.